තුරා බුදුරජාණන් වහන්සේගේ නවරහාදී සම්බුදුගුණ බලයෙන් ධර්මරත්නයේ ස්වාක්කාතාදී අනන්තූ සදහම් ගුණ බලයෙන් ආර මහා සංගරත්නය සතුූ සුපඩි පන්නනාදී නවමහා ගුණ බලයෙන් සුපින්වත් හෑම දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනය ලැබීවායි ප්‍රාර්ථනාවද සමගින් මේ මොහොතේ බලාපොරොත්තුව වන්නේ සද්ධර්මසාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට. අද දවසේ මේ උතුම් සද්ධර්මසාගර සදහම් කතිකාවතෙහි. ධර්මානුශාසනාවන් සිදුකරන්නට ධර්මකාරණාවන් පැහැදිලි කොට වදාරන්නට වැඩමවා වැඩ සිටින. බියගම කොට්ටුන්න කල්්‍යානිමාවතයේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථාන ආදේශ්වර සුපිට කාචාරය සද්ධර්මාචරය අවසරයි පූජනීය දොළස්වල උදිතු දිරස්වාමින් වහන්සේ බෞද්ධයා මාධ්‍යජාලයේ වෙනුවෙන් සුපින්වත් හෑමදිනා වෙනුවෙන් තාම ගෞරුවෙන් නමස්කාර පූර්ුවක පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාවතෙහි ධර්මදානමය පින්කම සඳහා සුපින්වත් දායිකත්වය දරුණු ලබන්නේ සයිප්‍රස්හි පදිංචි, උදයංගනී හමර වික්‍රම මහත්මිය ප්‍රධාන පින්වත්හම දෙනා විසි නොයි එසේ නම් මේ හෝරාවටනය මිත සධර්මසාගර සදහම් කතිකාවා රම්භ කරන්නට ධර්ම කාරණාවන් පැහැදිලිකට වදාරන්නට අපගේ පින් නොස්වාමීන් වහන්සේට ඉතාම ගෞරුවෙන් නමස්කාර පූරකෝ ආරාධනාකොට සිටිනවා සුපින් න්නොත් ඔබැහැම දෙනාත් උතුම් තෙනුවන් සරණින් දීර්ගාජවේවායි ප්‍රාර්ථනාවස්ලමගින්න්නේ. බුද්ධධම්ම සංඝයන තෙරුවන් සතු සූවිසි මහාගුණ බලයෙන්, සෑමදනාම නිදුක්වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත්වෙත්වා, දිගාසිරි ලබත්වා කියලා සුභාසිංසනය සිදු කරනු ලබනවා. වැඩසටහන මෙහෙවන විචිත්‍ර ධර්ම කතික අතිගෞරවනීය දෙල්වල සරණ සිරිස්වා මීන්ද්‍රයන් වහන්සෙපදහන පරමපූජනීය මහා සංගරත්නයෙන් අවසරහි. වාසනාවන්ත කාරුණික සත්පුරුස පින්වත්නි. අද මේ සදහම් කතිකාවතෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ, සයිප්‍රස්සිී පදිින් සේවය කරන උදයාංගනී සමර වික්‍රම මහත්මිය විසිෙනුහි ඉතිං එතුමිය ඇපදාන ඒ පවුලේ පින්වන්ත සෑම දෙනාම ඉතාම සතුරට පත් වෙන්ඩ තමන්ගේ ජීවිතයට උදාර පිනක් එකතු වෙන උතුම් දවසක් බව සිහිපත් කරලා බුද්ධ සාසනය තුළ තියෙන වටිනාම වස්තුව ධර්මයයි.ඒ නිසා බුද්ධ සාසනයේ තියෙන වටිනාම පරිත්‍යාගය ධර්ම පරිත්‍යාගය ධර්මදානය. මීට වඩා වටිනදානයක් සම්බුද්ධ ශාසනය තුළ නැහැ. එ අද දායකත්වය දරන පින්වත් මහත්මිය ප්‍රදානයේ පින්වන්ත පිරිස. ඒ අග්‍ර වූ පින්කමක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා. ඒ පින මෙලොව යහපත පිණිස පරලොව සුගතිය පිණිස සසර දුක නිමා කොටාමා නිවන පිණිස උපකාරවේවා කෙලපි මෙස්සිතිං ප්‍රාර්ථනා සිදුකරනු ලබනවා. ඊළඟට අපේ ධර්ම දේශනාවට අවධානය සෑම කෙනෙක්ම යොමු කරමු. සද්ධර්ම සාගරයේ අදට අපිට නියමිතව තියන්නේ අටසිය හැටතුන්වන පිටුව. ඒ පිටුවේ මාතෘකාව දක්වලා තියනෙ මාතෘකාව දක්වලා තියනෙ පුුණ්්‍ය මහිමය කියලා තමයි මාතෘකාව. රජගහ නුවර මහා සේන කියලා බ්්‍රාක්්මණ කෙනෙක් වාසය කළ. ඒ බ්‍රාක්්මණතුමා සාරිපුත්ත මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේගේ ප්‍රියවූ වංගත්ත කියන බ්‍රාක්්මණයාගේ මිත්‍රය. ඉතින් සැරියුත් මහ තෙරුණුව සැරියුත් මහා රහතන් වහන්සේ දවසක් පිින්්ඩ පාතේ වැඩම කරනවා. එ වැඩම කරන අතරතුර අර මහාසේන කියන බ්‍රාක්්මණතුමා කෙරෙහි කරුණාව උපදවාගෙන උදව්වක් කරමි කියල හිතලා මහාසේන බ්‍රාක්්මණතුමාගේ ගෙදරට වැඩම කලාා සාරිපුත්්ත මහරහතන් වහන්සේ. ඉදි වත් පොහෝසත්කම් කිසිවක් නැති ඉතාම දිලිඳු බ්‍රාක්්මන කෙනෙක්. ඒ වුනත් ඒ බ්‍රාක්්මණතුමා හිතනව සාරිපුත්ත තෙරුන් වැඩම කළහම මගේ පුතා මෙහි සිගමනයේ පැමිණිය මා දුප්පතෙකු බව දන්නේ නැතුව වෙන්න ඕනි පින්ඩපාතෙ වැඩම කළේ. මම දුප්පත් කෙනෙක් මට පිළිගන්වන්නට කිසිම දෙයක් නැත කියලා තොල් මතුර මතුරා තෙරුන් වහන්සේට මුහුණ නොදී සැඟවී සිටිය. ඉතින් තෙරුන් වහන්සේ තවදවසකුත් එහි වැඩම කලා. එදාත් බ්‍රාක්්මණතුමා සැඟ වුනා මොකවට්ටිකක් ලැබු නොතින් දේඩ ඕනී කියලා හිතාගෙන හිටිය මොනොවහරි ලැබුණොත් සාරිපුත්තතෙරුන් වහන්සට දෙන්න ඕනි. එතුමා හිතන්නේ සාරි පුත්්ත තෙරුන් වහන් ැරිට පුතෙක්වාගේ කියලා. ඇයි පුතෙක් වගේ කියල හිතන්නේ. සාරිපුත්්තතෙරුන් වහන්සේට වඩා බොහෝම වැඩිහිටි බ්‍රාක්්මණ කෙනෙක්න ඒවගේම සාරිපුත්්තතෙරුන් වහන්සේගේ පිය පියතුමාගේ මිත්‍රයෙක් සාරිපුත්තතෙරුන්ගේ පියතුමාගේ සමවයසේ මිත්‍රයෙක්. ඉතින් තමන්ගේ යාළුවගේ පුතානි සාරිපුත්ත තෙරුන් වහන්සේ අන්නේ නිසා පුත්‍රයා කිය නැහැඟීමත් ඇති වෙලා තිබුණා. දවසක හෝමයක් කරනු සඳහා මේ මේ මහාසේන වෙන ගම් ගමකට වැඩම කළ ඒ වැඩම කළ ගමනෙදී ්‍රෙදිකඩක් සහ කිරිබත් තැටියක් එතුමාට ලැබුණා. ඉතින් එතුමා හිතුව මේක ගිහිල්ලා සාරිපුත්ත තෙරුන් වහන්සේට දිය යුතුයි කියලා. උන්වහන්සේ තෙදා දෙහානයට සමවැදී නැගිට තමන්ගේ නුවනින් මේ බ්‍රාක්්මණතුමා දැකලා මේ බ්‍රාක්්මණතුමා කිරිබතක්ලබිල ම මමෙන තුරු බලාපොරොත්තුුවෙන් සිටිනවා කියල දැනගෙන මාඒ යහයි මාඒ මා එහි යායුතුයි කියලා සිවරපොරවාගෙන බ්‍රාක්්මණතුමාගේ ගෙදරට වැළ ඉති මහා තෙරුන් වහන්සේ දැකල බ්‍රාක්්මණතුමාගේ සිත ප්‍රසන්න වුණා උන්වහන්සේට වන්දනා කරලා පිළි සඳර කතා කරලා ගේ තුළට වැඩම කරවාග නැවිල්ල වාඩි කරවල කිරිබත් හැටිය උන්වහන්සගේ පාත්‍රයට බෙදලා පූජා කළ ඉ භාගයක් විතර බෙදෙනකොට තෙරුන් වහන්සේ අතින් පාත්‍රය වැැහවා. බමනා කියන වැයි ස්වාමීනි මේ කිරිබත් එක්කෙනෙකුට විතරයි ප්‍රමාණවත් පෙන්න්නේ. දෙන්නෙකුට සෑහෙන්නේ නෑ. මේ ටිකත් පිළිගෙන මට පරලොවින් සංග්‍රහ කරනු මැනවී මෙලොව සංග්‍රහයට වඩාමා බලාපොරොත්තු වෙන්නේ පරලොව සංග්‍රහයයි මේ බස් සේර මොබෝහන්සට පූජා කරඩ කැමති පිළිගන්න සේක්වා කියල පිළිගැන්නවා. ඉතින් සාරිපුත්ත තෙරුන් වහන්සේ ඔහුගේ ප්‍රසාධය පිණිස එහිම වැඩඉදිමින් වැළඳුවාදානේ. දානෙ වලඳලා ඉවර වෙන කොට එතුමාට රෙද්දකුත්යැබිල තිබ්බන අර පූජාවකට ගිහිල්ල හෝමයක් කියන්නේ ඒකාල දිබිච්ච දේව පූජාවක්නේ. ිකඩකුත් ලබිල තිබ ධදානයවලඳලා ඉවර වනහම මෙ එදිකඩත් පූජා කරන්නට යදුණා. පූජා කල මේ මහාසේන බ්‍රාක්්මණතුමා කියනවා ස්වාමීනිී මමත් ඔබ වහන්සේමෙන් නිවනට පත්වන්නේෙමි බ්‍රාක්්මනයේ සේමවේවා ප්‍රාර්ථනවිටුවේවා කියලා ධර්මදේශනා කළ දුගීව දුප්පත්ව සිට දෙන දානය සිත සතුටු කිරීමහි පෝසත්. නිසා බ්‍රාහ්මණතුමා ඉතාම සතුටට ප්‍රීතියට පත් වනාමේ සාරිපුත්ත තෙරුන් වහන්සට පූජා කළ දානය ගැන කල්පනා කරලා. තෙරුන් වහන්සේ කෙරෙහි සනිහසින්ම මරණයට පත්වෙලා. සැවැත්නුවර තෙරුන් වහන්සගේ උපස්ථානකුලයක දරුවෙක් විදිහට පිළිසිඳ ගත්තා. ඒ අවස්ථාවදයේ මව මගේකුස දරුගබක් පිහිටියා කියලා ස්වාමයාට දන්වා සිටිය. ස්වාමයා ඇයට සියලු ගර්භ ආරක්ෂාව සපයා දුන්නා. ඉතා උණුසුම් ඉතා සිල් ඉතා හැබුල්දේ. නොකා නොබී සුවසේජීවත් පෙන්නට අවශ්‍ය පරිසරය හදල දුන්නා.ඒවගේම මේ භාර්යාවට දොළදුකක් ඇතිවුණ. ඒ තමයි සාරිපපුත්්ත තෙරුන් වහන්සේ ප්‍රදාන පන්සීයක් මහා සංගයා නිවසට වැඩම කරවන්න ටෝනි. වැඩම කරවලා දිය නුමුසු කිරිබතක්කු යන්නට ඕනි. දිය නුමුසු කිරිබතක් යැන වතුර නැතුව තක්කු ය කිරෙම යනවා. දිය නුමුසු කිරිබතක්කු යන්නට ඕනි. උයල උන්වහන්සලට ඒ පූජා කළ තමනුත් කහරදි කඩක් පොරවගෙනේ භික්‍ෂූන් කෙලවරේ වාඩි වෙලා භික්‍ෂූන් වලඳලා ඉතුරු වෙන දේවල් තමතු තමනුතුන් තැටියකින් තමනුත් හැටියකට හැරගෙන. අනුභව කරන්න ටෝනී කියලා රන්තැටියක අනුභව කරන්න ටෝනී කිය දොළදුකක් ඇැතිවුුණ. ඉදිං ඒ අවස්ථාවේදේ අරස්වාමයා කල්පනා කළා මේ තැනැත්තගේ දොළදුක බොහෝම ධාර්මික එකක්. සාරිපුත්්ත තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ල පන්සීයක් සංඝයාට ආරාධනා කරලා දියනුමුසු කිරිබතක් පිළියල කරලා දානිි පූජා කළ. ඒකාන්තාවත් රන්තැටියක ආසන කෙලවරකවාඩි වෙලා ඉඳුල්බත් අනු බව කළ. මේ දොළදුකෙන් කසාවත් හඳින්න මවතුමියට ආසාවිතුන සම්බුද්ධ ශාසනය පැවිදිවෙන පුතෙක් මවකුස පිළිසිඳ ගත්ත නිසා. කිරිබත් පූජා කරන්නට හිතුනේ අ ඉස්සෙල්ලර් දුප්පත්ව සිටින කාලේ මහාසේනව සිටින කාලේ කිරිබද්ධානයක් පූජා කලානය අන්තිමට අන්නේ නිසා. ඉතින් ක එසේ නමුත් මේ බිදිහට මේ පරිත්‍යාග කරගත්තා. මේ විදිහට වරින්වර පිංකම් කරමින් කල්ගත කරන අතරතුර කල්ගත කරන අතරතුර මේ දරුවා මෙලොවට බිහිවුණා. ජන්ම දිනයේ උදෑසනම කුමරුන් හොඳට නහවා සරසා ලක්ෂයක් වටිනා ප පලසක් කෙලන ලද ඇදක මේ කුමාරයා නිදි කෙරෙව්වා ඊට පස්සේ මේ කුමාරයා නිදිකරවලා සිටිනකොට මේ කුමාරයා නිදිකරෙව්වා නිදිකරවලා හිටන් මේ කුමාරයාට දැන් සිහි පත් වෙනවා මේ මහා තෙරුන් වහන්සේ තමයි මගේ ගුරුතුමා. මන් මුන්වහන්සේට මොනවාහරි පූජා කරන්න ඕනි කියලා. එදා මේ තෙරුන් වහන්සේ තෙරුන් වහන්සේ වැඩම කෙරව්ම නිවසට ඒතෙරුන් දැකල තමයි මේ ළමයට හිතුනිි මේ තෙරුන් වහන්සේ තමයි මගේ ගුරුතුමා. මං මොනවාහරි පූජ කරන්න ඕනි මේ ස්වාමින් වහන්සට. එදා තෙරුන් වහන්සේ නිවසට වැඩම කළේ මේ ළමයට නමක්ති අන්ඩ එඩේ මව්පියන් කිවනේ ස්වාමීණි ඔබවහන්සගේ ගිහි කාලෙ සිහිපත් වඩත් එක්ක නමක් හිතලති අන්නකො කියලා ඉතින් උපතිස්සන ගිහි කාලේ නම ළමයට නම තැබුව තෙරුන් වහන්සේ තිස්ස කියලා අර ළමයා තෙරුන් වහන්සට වඳන්න නැගිට්ටවල ගන්න කොටර ලක්ෂයක් වටින ඇතිරිල්ලක් කෙලලා තියෙන හැඳේ මේ ඇතිරිල්ල ඇගිලිවලින් දවට අල්ල ගත්තා තෙරුන් වහන්සට වන්දනා කරවුණකට තෙරුන් වහන්ස ඉදිරිේ බිමට දැම්මා. මවුපියන්කිව ස්වාමීණි මේ දරුවා ඔබවහන්සට එක පූජ කලා පිළිගණ්ඩ කියලා. ඉතින් ඔය විදිහට මේ තිස්ස කියන තැනැත්තා ගිහිගෙදර හැදිල වැඩිලා අවුරුදු හතේදි තීරණය කළා මහන වෙන්නට ඕනි කියලා සාරිපුත්ත තෙරුන් වහන්සට එක්ක ගෙන ගිහිල්ල බාර දුන්නා සාරිපුත්්තතෙරුන් වහන්සේ ප්‍රකාශ කළ තිස්හ පැවිද්ධ පහසු එකක් නෙවෙයි ඉතාම බැරෑරුම් එකක් උණුසුම්දේ ඕනි වෙලාවට සීතල දේ ලැබෙන්නේ එකන උස්නාහාරපාන ගණ්ඩෝ නිසෙම අධික වෙලා හොඳනේ. නමුත් මිනිස්සු ගෙනහල් අපි ූජ කරන්නේ සීතලාහාරපානමයි. සීතලාහාරපාන ඕනි කාලවලට උස්නාහාරපානමයි ලැවෙන්නේ. පැවිද්ධ ඉතාම දුකසේ ජීවත්හෙන්ඩෝනිි තිස්ස. වලදණ්ඩ තියෙන් එකවේලක් විතරයි ලද දෙයින් සතුටු වඩෝනිී ගුරුවරුන්ට වැඩි මහල්ලන්ට ඉතාමකීකරුව යටත්වවාහසය කරන්න ටෝනි. ගුරුවරු ඉදිරිියෙහි පාවහන් පයදාගෙන සිටින්නට හොඳනෑ. උසාආසනවල වාඩිවෙන්නට හොඳනෑ. හිස වසා පොරවා ඉන්නට හොඳනෑ ගුරුවරු ඉදිරියෙහි අත්පා දිගුකරමින් දෙපා දිගුකරමින් ගුරුවරු ඉදිරිියෙහි කතා කරන්නට හොඳනෙ. බැඩිහිටියන් ඉදිරිියෙහි තනිපාදයෙන් සිටගනින්නට හොඳනේ. බිත්තිවලට හේත්තු වෙලා කනුවලට හේත්තු වෙලා වැඩිහිටි භික්ෂූන් ඉදිරියෙහි කතා කරන්නට හොඳනේ. ගෙදර කොතරම් පෝසත්තුනත් අහංකාර වෙන්නට හොඳනේ. පාද පියදමන පාපිස්සක් වගේ, මානයනැතුව වාසය කරන්නට ෝනි. දුටුවන්ගෙසිත් පහද වන විදිහට සංවරව ඉරියව් පවත්වන්නට ඕනි. කාම බෝගීන්ට වගේ මල්වර්ග සුවඳ වර්ග දරන්න හොඳනේ. හිසර රැවුල් එක විට බාන්නටෝනි. ඒ වගේම වෙළදාම් කිරීම වෙදකම් කිරීම ඉඩං වගා කිරීම හඩපිල්වලට යාම ම් නිතර ගම් බැදීම එකන ගමේ නිතර නිතර ඇවි ඉන්නට යාම. ගිහියන් හා එක්ව විසීම ඔවුන්ගේ පනිිවිඩගෙන යාම බලිතොවිල් කිරීම ගුණනුවන නැත්තන් නැසුරු කිරීම මේවා නොකළ යුතුයි කියලා ඉති මේ ස්වාමින් මේ තිස්සට මෙ සාරි පුත්්ත ස්වාමීන් වහන්සේ පැහැදිලි කල දුන්න පැවිද්දේ තිබෙන වටිනාකම. නොකළ යුතු දේවල් වගේම කළ යුතු දේවලුත් පැහැදිලි කල්ලා දුන්නා. ස්වාමීනී මට නොකළ යුතුදේ නොකර සිටින්නටත් කළ යුතු දේ කරන්නටත් පුළුවන්. අවසර ලැබෙනවනන් මම මහනවෙන්න කැමැති කියලා ප්‍රකාශ කලා. ඉතින් තෙරුන් වහන්සේ මේ දරුවා මහන කලා. මහනකරන්න ඉස්සෙල්ලාම කෙස්ටික බාණ්ඩෝනිනි කෙස්ටික බානකොට තච්ච පංචක කර්මස්ථානය කියෙව්වා. තච්ච පංචක කියල කියන්නේ හම කෙලවර කොට ඇති පහ කියන එකයි. තච්ච කියන්නේ හමට පංචක කියන්නේ පහට හම කෙලවර කොට ඇති පහ. කියනමුකදද. කේසා, ලෝමා නකා දන්තා තචෝ. මෙ සරීර තියන කුණපකොටස් පහ. කෙසන් ලොම් නිය දත් සම. කුණපොකොටත් සොක්කෝම තිස් දෙකක් තියෙනවත් දවත්තින් සාකාරය කියලා. පැවිදි කරනකොට දොත්තින් සාකාරයම කියවීම වටිනවා. ඉතිං ඒක වෙහෙස කර වැඩිනං තචපංචකයවත් අඩුමගානිී කියවන්න ටෝනි මේ කෙසන් බාන අවස්ථාවේ භභාවනාව කියාදීලා ඒක තුළ යොදවන්නට අවස් යයි. තචපංචක කර්මස්ථානය කියාදීලා ඒ භාවනාව කරමින්ම කෙස්්ටික බාලවිවර වෙනකම් ඉන්න කියලා උගන්නන්නට අවස් යයි. එදි මේ තචපංචක කර්මස්ථානය කියාදීලා මුන්වහන්සේ මහන කලා. ඉති මහන කරන්නට මහන කල ඉට පස්සේ තිසරණය සමාදන් කිරීමෙන්න්නේ මහන බව පිහිටන්නේ. ඉඩ පස දසසිලු සමාදන් කරවනවා. සාමනේරයන්ගේ මව්ුපියෝ පුතාට සත්කාර කරන්ඩ දවස් හතක් මෙහි නැවතිලා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දියනු මුසු කිරිබත්ම පූජ කලා ය දවස් හතේ. සමහර පුතක් ජන භික්ෂූන් වහන්සල කිෙව්ව මේ කිරිබත් නං හැමදාම කණ්ඩ බෑදැන් දවස් කියයක් කිරිබත් කෑවද කියලා සමහර භික්‍ෂූන් වහන්සලා ප්‍රකාශ කලා භික්‍ෂූන්ට එපාවෙන තරමටම කිරිබත් පූජා සිද්ධ වනා ඒ දවස් හතපුරාවටම කිබත් තරක්ම. සාමනේරයන් අනික් දවසේ තෙරුන් වහන්සේ සමඟ පිඩු සිංගාගිය එදා සැවැත්නුවර වැසියෝ තිස්ස සාමනේරතෙම අද පි්ඩපාතෙනවා කියලා සත්කාර කළ යුතුයි කියල හිතල ප්‍රෙදිපිළියාදිය පූ්ජා කරන්න සූදානන් කළ බත්බඳුන් පන්සීයක් කදල ගැල් පන්සීයක තියලා පෙරමඟ බලබලා හිටිය තෙරුන් වහන්සට පිළිගන්වන්නට. ඉතින් මේ තෙරුන් වහන්සට දවස් දෙකක් තුළ සලු දාහක් සහ බත්න් පාත්‍ර දාහක් ලැබුණ දවස් දෙකක් පින්ඩපාති ගිය අවස්ථාව දිච්චරට උන්වහන්සට ලැබීම තියෙනවා. අඩ බ්‍රාක්්මනව ඉන්න කාලයේ රෙදිකඩක් පූජ කලානි. විපාක විදිහට තමයි මේ සලු ලැබෙන්නේ. එදා කිරිබත් පූජා කළ පින නිසා තමයි පැවිදිවෙච්ච දවසේ පටන් දින හතක්ම කිරිබද්ධානම ලැබුණි. ඉතින් උන්වහන්සට ලැබෙන හැම දෙයක්ම සංගයාට දන් දෙනවා. සංගයාට දන් දෙන නිසා එදා පටන් පිණ්ඩපාත දායකතිස් කියලා වහන්සේ හරියට ප්‍රසිද්ධවෙන්නට ඇදනා පිින්්ඩ පාත දාක තිස්ස කියලා ඉතින් මේ තෙරුන් වහන්සේ අරමුණු කරගෙන ලොවතුරා බුදුරජාණන් වහන්සේ ඉතාම වටින ගාතාවක් දේශනා කළ පසු කලක මේ තෙරුන් වහන්සේ රහතන් වහන්ස කෙනෙක් බවට පත් වුණ අන්නේ තෙරුන් වහන්සේ අරමුණු කරගෙන ගාථාවක් දේශනා කළා ඒ ගාථාව තමයි අපි ඊළඟට අවදහන යොමු කරන්නේ අඥ්ඥාහිලාබූපනිසා අඥ්ඥානිබ්බානගාමිනි ඒව මේතන් අභිහි්ඥාය බික්කු බුද්දස්සසාාවකෝ සක්කාරංනාබිනන්දෙය විවේක මනුබ්‍රූහයේ ඉතාම ලස්සන වටින ගාථාවක් හරීම අරතවත් ලස්සන ගාතාවක්. අන්්‍යායලාභූපනිසා එකයන්නේ අ්ඥාහි ලාභූපනිසා, ලාබලබන මග අනිකක එක ලාබ ලබන මාර්ගය වෙන එකක්. අන්ඥා නිබ්බාන ගාමිණී නිවන ලබන මග, අනිකකි එකන වෙන එකක් නිවන් දකින මග. ඒව මේතන් අභිහි්ඥාය බික්කු බුද්දස්සසාාවකෝ. බුද්ධ ස්්‍රාවක භික්‍ෂුව මෙන්න මේ කාරණ දෙක මේ මාර්ග දෙක අබිහි්ඥාය කියන විශේසයෙන් දැනගන්නවා. විශේසයෙන් අවබෝධ කරගන්නවා. ලාබ ලබන මාර්ගය සහ නිවන් මාර්ගය. එඇ අවබෝධ කරගෙන සක්කාරං නාබි නන්දෙයිය. සත්කාර ප්‍රාර්ථනා කරන්නේ නේ. ලාබ සත්කාර කීරි තිපසංසා ප්‍රාර්ථනා කරන්නේ නැතුව. විවේක මනු බ්‍රරූහයේ විවේකය වඩනවා. ලාබ ලබන මගයි නිවන් මගයි තේරුම් එරගෙන. ලාබ ලබන මග පැත්තකින් තියෙනවා කියෙනගෙන සත්කාර ප්‍රාර්ථනා කරන්නේ නෑකිවි. නිවන්දකින මඟ තෝරගෙන. උන්වහන්සේ නිවන් මග ගමන් කරන කෙනෙක් බවට පත්තිනවා කියලා බුදුරජාණන් වහන්සේමේ ගාථාවෙන් දේශනා කරන්නට යෙදුනා. ලාභ උපදවන මග බෙන එකක්. ඒඇනෙමකදද. භික්‍ෂුවටඉතිං ලාභ කියලතියෙන් ඒකාලෙනං චීවර පිින්්ඩපාත, සේනාසන ගිලානක් ප්‍රත්‍ය. ලාබ සත්කාර කීරිති පසංසා හෝ අනි ඒකාලති විච්චලාභ දැංකාල වෙනකොටනං වෙන ලාබ හාසියක් භික්‍ෂු ජීවිත වටා ඒරාසි වෙලා තියෙනවා. ඉතින් මේ ලාබ උපදවන්නට පවු කරන්නට ඕනි කයින් වචනයෙන් සිතින් වංකවෙන්න ටෝනි ක කියන්නේ අවංක කියන වචනයට තියන විරුද්ධ වචචනය. කයින් වච්චනයෙන් සිතින් මංකවෙන්නට ඕන. ලාබය තමාවත ඇදී එන්නේ අර කයින්වංකවීම වචනයෙන් බංකවීම මේ සිතින් බංකවීම කියන මේ ක්‍රියාදාමයන් මත තමයි බොහෝ විට එම නැතුව සිල්වතුන්ට ගුණවතුන්ට සංසාර පිනට ලාබ සත්කා අර ලැබෙනවා එම ලැබීම නැති අයට මේවා ලැබෙන් ලබාගණ්ඩනං අර තමන්ගේ ආසාවක් තියෙනව නම් ම මෙ ලබාගණ්ඩ ඕනි කියලා එයාට වංක වෙඩ වෙනවා අවංක බව හරියන්නේ වංක බවට පත්වෙඩ වෙනවා. කිරිබත් කණ්ඩ ඕනි නං දැන් කිරිබත් කෑලි තියෙනවාත් හැටියකතිලා. ඇගෙලෙටි කොක්කෝම හොඳට දිගෑරලා අර කිරිබත් කෑල්ලක් කුඩින්. අල් තියෙනවා අල්ල තිබ්බට රිත් අතේ ගෑවෙනවා මිස ගිරිබත් කෑල් අල්ල ගණඩ බෑන ඇගිලිටික දිගෑරලා තිබ්බොතින්. කිරිබත් කෑල්ල ගණඩනම් ඇගිලිටික පොඩ්ඩක් නමල කිරිබත් කෑල් අල්ල ගණ්ඩ ුවනි. අ ඒ වගේ තමයි ලාභය ගණ්ඩ ක්‍රමයක් තියෙනවා ලාබේ උපදවා ගඩ. ැන කයින් අවංක නොව කය තුළ තින අවංක බව නැති කර ගණ්ඩෝනි එක්කෝ වචනයේ අවංක බව නැති වෙන්්ඩෝනි වංචනික බව ඇති වෙඩ ඕනි නැත්තං හිතේ හරි වංචනික බවක් තියෙන්ඩඕනි ඇගිලි නමන්න නැතුව කිරිබත් ගණ්ඩ බෑ වගේ තමයි කියලා මේක දක්වලා තියෙනවා න්නේ වගේ ලාබ සත්කාර ලබන්ඩ වංචනික බවක් අවස්යයි කියන කාරණාව. ඉදේ ලාබ සත්කාර ලබන්ඩ කැමැති භික්‍ෂුව මොකද කරන්නේ. ලාබ සත්ර වැරදික්‍රමවේ දනු ගමනය කරනවා. පලවෙනි වැරදි ක්‍රමවේ දෙයක් තමයි කුහනා කුහනා කියෙලකයන්නේ අන්නේ අය පුදුමයට පත්කිරීම. කුහකකම. වංචනිකකම. අන්න අය පුදුමයට පත්කරනවා. ඒ පුදුමයට පත්කරන්නේ නො එක්කාකාරයෙන් පුදුම බවට පත්කරවනු ලබනවා. සමර වෙලාවට කියනම මෙන්න මෙිහෙම. භික්‍ෂූන්ට ඉතින් ඔය වටිනාසිවුරුවෝන්නේ. සවත් කෑම බමෝනිි නේ යන්තරමින් කුසගෙන නිවාගණ්ඩ ප්‍රමාණවත්තා හාරපා නැතිබුණ නංයති විලිවසාගණ්ඩ පුළුවන් වෙන විදිහට සිවරක් තිබුණ නංයති අයි වටිනා සිවුරු කියල අවශ්‍යතාවයක් නෑ ඔන්න ොම තමන් කිසිීම දේකට ආස නැත කියලා කතා කරනවා ඉතින් දායකෝ කල්පනා කරනවා මේ ස්වා මින් වහන්ස නම් බොහෝම සීලවන්තයි. අනේ කිසිම දේකටආසනෑ. හොඳට දාන ටිකක් හදාගෙනෙන්ට ඇවුවත් උන්වහන්සේ කියනවා ය රසට ගුණටෝෑ ලුණුමිරිසුයි තු තිබත් ඇති කිරිහොදී බතුයි තිබත් ඇැති එහෙම වටිනා දෙයක්ක ඔන්නෑ කියලා. මුන්වහන්සේ කොච්චර නිහතමානීද මුන්වහන්සේ කොච්චර වටිනවද. පොල් සම්බෝලයි බතුයි තිබ්බත් ඇති කියෙන ැන න්නේ මිනිසු තනවා දාානයක් දෙනවනන් දෙඩෝනි මුන්වහන්සේටම තමයි කියලා මහා සීලවන්ත කෙනෙකු ගුණවන්ත කෙනෙකු හැටියට හිතනවා අර මිනිස් එක්ක කියන කතා නිසා ඉති මේ භික්‍ෂුව මේ කපටිකම නිසාම මේ භික්‍ෂූන් වහන්සේ අර ලාභ සත්කාර හොයා ගණ්ඩ කරන වැඩක් මේක මිනිස් ස විට පස න්වහන්සේටම වටිනා වටිනා දේවල් ගිහිල්ල දෙෙනවා. වටිනා වටිනා දේවල් ගිහිල්ල දුන්නාට පස්සකි එනවා භික්‍ෂූන්ට නම් ඒවැයි ඇති වැඩක් නෑ. එවුනාටඉතින් දායකයන්ට පිම්පුරවන්ඩ ඕනිනි දායකයෝ හිටියට පින්කරගන්්ඩ බෑදායකයන්ට තනියම. පූජ කරන්්ඩ දෙයක් තිෙන්්ඩෝනි. පූජ කරන්්ඩ දෙයක් තිබුනට පංකර ගණ්ඩ බෑ. ජ කරන දේ ලබන්ඩ පිරිසක්කන් ටත් ඕනිනි ලබන්ඩ පිරිස කියලා සිල්ලුවත් ගුණවත් පිරිසක්කින් ටත් හෙපාය කොහෙ අරියනෙහි ගන්නෙකුට දීලා හරියන්නෙත් නෑන අන්න ඒක නිසාපි මේක බාර ගණ්ඩෝනි දායකයන්ට පිින් ලැබෙන්ඩ කියලා දායකයන්ට පින් සිද්ධ වෙද කියලා පාරගන්නවා. ඔන්න ඕකට තමයිකෙන කුහනා කියලා ඳුන්වනු ලබනවා මෙන්න මේ දේ. සමහරය මේ කුහනාව තියෙන සමහරය තමන් නිරිදි බලලාබීන් විදිහට පෙනී සිටින්නටත් උත්සාහ කරපු අවස්ථා පිළිබඳ සඳහන් වෙනවා. අතීතය එක භික්ෂුවක් එක පරවතයක වැඩ සිටිනවා. උන්වහන්සේ රඟපානේ රහත්වෙච්ච ඉරිදි බල තියෙන කෙනෙක් විදිහටයි. ිනිස්ස උන්වහන්ස එක්කගෙනයන් එනවා පාගම නින් දානවලට බණට එක්කගෙනයන්ද උන්වහන්සේ කියනවා මම එන්නම් උපාසක මහත්තේ අන්ඩකුමමල හැත්තවෙවෙන්නන් කියෙ යාව යවනවා මේ කන්දෙන් පහලට යන්න මේ භික්ෂුව වැලක් කොයාගෙන තියෙනවා ස්වභාවික වෙලා මේ වැලේ ලිලහිටන් හරටාසන් වගේ කන්දෙෙන් පහලට ඉක්මනට යනවා ල්ල උඳට වුරුපරෝල පරමදට වෙලා ඉන්නව සංවරෝ බිම් බලාගෙන අරඋපාසික මහත්වෙන ස්වාමීණි කොහොමද වැඩිය. භික්‍ෂූන් වහන්සලගේ ගමන් බිමන් ගැන වැඩිය විම සන්ඩ සුදු සුනෑණි කියලා උන්වහන්ස කියනවා උපාසක මහත්ත්‍යය හිතන අනිවාරෙන්ම රහත්වෙලා හොඳ ඉරුදි බලතියන හාමුදුරු කෙනෙක් කනී කොච්චර වාසනාවක් ද. දවසක් කපටි කොල්ෙක්ින් මේක ගැන හොඳට හොයල බැලුවමයා කොහොමද මෙච්ච ඉක්මට එන්නේ. බලකොට දැනගත්තමේ වැලකින් එන්නේ. වැල බාගෙට කපල තිබ්බ දවසක්. ඊළඟ දවසොය වැලෙන් යන්න ගිහිල්ල කන්දෙන් පල්ලට වැටිලා කොන්දත් කැඩිලා දුක්විඳින්නටඋනා කියල සඳහන් වෙලා තියන අට්ටකතාවල. ඒවගේම තව භික්ෂුවක් තමන් රහතන් වහන්සේ කෙනෙක් විදිහට රඟපාණ්ඩ දායක වෙනට මුට්ටියක් කස්සේ හැන්ගෙනවා. ලොකු මුට්ටියක්ගේ ඇතුළේ ආවාසය තුළේ වල දමාගෙන තියාගෙන කුටි ඇතුළේ. මිනිස්ුවෙනකොට අනික් කාම්දුරුව කෙන ස්වාමින්න් වහන්සේ වැඩ ඉන්නවා කාම්බරේ බලන්න. ගිහිල්ල බන්නකොට කවුරුත් නෑ. ඉර මිනිස්ු ආපව් ගිහිල්ල කියෙනව අනේ ස්වාමීණි කවුරුත් නෑන කොටියේ නෑ නෑ ස්වාමීන් වහන් සින්නවා බලන්ඩකෝ අ මිස් ඊට පස්ස අර මිනිස්සු ගියාට පස්සඇවිල්ලා මුට්ටියෙන් එලියටවිල් ආයවාඩිවෙල ඉන්න ඇති ිනිස්ු ආයෙත් බලන්ඩෙනවනනි පුදුම හිතෙන අනේ ස්වාමීින් වහන් සිින්දලා තියෙනවන අපි දැක්කෙන ෑනෙ. මුන් වහන්සට ඉරිදි බල තියනවා නොපෙනීන්ඩ පුළුවන්කම තියෙනවා කියලා මිනිස්සු පැහැදුනා. ඔය තමයි කුහනා ඊළඟට ලපනා කියල කියනවා ලපනා කියල කෙන ලාභ සත්කාරවලට ගජුවෙලා ැට ගැලපෙනසේ තමන් උසස් කොටහෝ පහත් කොටහෝ ඇතන් දායක අධික විදිහට උසස් කල්ල වරණනා කල්ලා අගේ කල්ල කතා කරන ගතිය. මේ උපාසක මහත්තුරු මේ විදිහට උදව් කලා රවිදිහට උදව් කලා හිස්සතින් පන්සලට එන්නේ නෑ. මෙච්චර උදව් කල්ල තියෙන අච්චර උදව් කල්ලා තියෙනවා කියලා මේ මිනිස්සු අධික විදිහට වරණනා කරනවා. ලපනා කියලා බලාබ හොයන වැරදිමාවත මිත්‍යයා ආජීවයට අයිතිවෙන්නේ භික්‍ෂුවගමේ ලපනා කියන කොටස. මිනිසු වරණනා කිරීම ගේ කිරීම ඕනවට වඩා උසස්කොට දැක්වීම ඇති මිනිසු ගොඩා කැමතිවෙනවන එකට අන්න එක මිත්‍යා මාර්ගයක් මිත්‍යයා දුෂ්ටි එහෙම නෙමේ ඒවා ආී භික්ෂුවගේ මිත්‍ය ආජීව ආජීව කැන වැරදි දිවි පැවැත්ම බැරදි ජීවනෝ පාය භික්‍ෂුව ජීවත් වෙන. ඉලන්න නේමිත්ත කතා නේමිත්ත කතා ැන ලාබ සත්කාර ලබන අදහසින් එක එක සංඥාවල් සං්ඥාවල් අනුන්ට කයින් හරි වච්චනයෙන් දැක්වීම ලාබ ලබාගන්න අදහසින් එක එක සං්ඥාවල් දක්වනවා සමාරට මිනිස්සුන්ට කියනවා අර උපාසක මහත්තය නං මෙන්න මේ බිත්ති ටික කපරාදු කරලා දුන්න ලොකූ මුදලක්වෙෙන් කලා දැන් ඉතින් තියෙන මේර ටයිල් ටිකක් කල්ලගන්න තමයි නොකිය කියන්නේ මොකදද යිල්ටිල්ලලා දෙන්ඩ කියලනි. අන්න නේමිත්ත කතා ඒවා වැරදි ක්‍රමවේදයන්. දැම් මේ පඩිපෙලේ මෙච්චර හදල තියනවා තව මෙන්න මෙච්චරයි හදන්ඩ තියෙන්නේ. සිමැන්තිකොට්ට මෙච්චර මද. ඔන්නඒ වගේ නේමිත්ත කතා නිමිති දක්වනවා. ඒවත් මිත්‍යයා ආජීවය භික්‍ෂූන් වහන්සේලගේ. ඊළඟටකෙන නිප්පේසි කතා නිප්පේසි කතා කියන්නේ ලාබ සත්කාර වලට ගිුලා ලාමකාසාාවෙන් යුතුව අනුන්ට නින්දාපහාස කිරීම තමන් ලාබ සත්කාරවලට ගිජුවෙලා හිටන් ලාමකාසාාවෙන් යුතුව වෙනත් භික්‍ෂූන් වහන්සලට නින්දා කරනවා අපහාස කරනවා මෙන්න මේකට තමයි නිප්පේසි කතා කියල කියන්නේ. ඊළඟට නිජිගින් සනතා කියනවා. ටිකදයකින් වංචාොට වැඩි දෙයක් සොයා ගැනීම. ටිකදයකින් වංචාකොට වැඩි දෙයක් සොයා ගැනීම. මෙන්න මේකටි කියනවා නිජිගින් සනතා කියලා හඳුන්වනු ලබනවා. මෙය බොහෝම වංචනික ක්‍රමවේද. බුද්ධ සාසනයේ සඳහන් වෙලා තිබෙන. ඒ තමයි ලාභ සත්කාර සොයනමාවත. ඊළඟට අන්ඥා නිබ්බාන ගාමිණී, නිවන් මාර්ගය වෙනේ එකකේ. නිවන් මාර්ගය කියලකිවවෙ නිවනට තියෙන පිළිවෙත. ඒ පිළිවෙත තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තමයි මජ්ජිමා, පටිපදා, දුක්ක නිරෝධ ගාමිනී, පටිපදා, ් අංගික මග කියන නම්වලින් බණපොත්වල සඳහන් වෙලා තියෙන්නේ නිවන් පිළිවෙත පුරණ තැනැත්තා අරකාය වංක වචී වංක මනෝ වංක කියන වංකවලින් වැලකිලා අන්ද වෙන්නේ නැතුව ඒවැන් වැලකිල එෙහි අන්ද වෙන්නේ නැතුව බොහෝම හොඳ ජීවිතයක් ගත කරමින් යුතු කරන්නට අවස්්‍ය වෙනවා. ඒවන් ඒතන් අභඤ්ඥාය මෙන්න මේ කාරණ දෙකලා උපදවන පිළිවෙත සහ නිවන් යන පිළිවෙත විසේසයෙන් අවබෝධ කර ගත්ත තැනැත්තාට බුද්ධ ශ්‍රාවක භික්‍ෂුව කියලා කියනවා. ඇතම් බුද්ධ ශ්‍රාවක භික්ෂුව මේදක විශේසයෙන් අවබෝධ කර ගත්ත තැනැත්තෙක් ඉති බද්දස්්‍රාවක භික්ෂුව සක්කාරනාා බිනන් දෙය සත්කාර ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේයි සත්කාරක වුවේ ධාර්මික සත්කාර නෙවෙේ. අධහාරමික සත්කාර. ධාරමිකව ලැබෙන දේවල් ඒ වැදිකමක් නැහැ අධහාරමික සත්කාරයක් ඒන අධාර්මිකව වතුර උගුරක්වත් බත් හැන්දක්වත් කැඳස්වල්පයක්වත් සිවුරක්වත් මේ කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ භික්ෂුව. භික්ෂුව ධහාර්මිකවද යමක් ලැබෙනවනන් විතරයි කැමැති වෙන්නේ. බලනො කොයි තරන් වටින ගාථාවක්ද කියලා. ලාබ ලබන මග අනිකකි නිවන් මග අනිකකේ. බුද්ධ ශ්‍රාවක භික්ෂුව මේ මාවත් දෙක, විසේෂයෙන් අවබෝධ කර ගනි. විශේසයෙන් අවබෝධ කරගෙන ලාබ සත්කාර ලබනමාවත පැත්තකින් තියලා උන්වහන්සේ නිවන්මාවතේම ගමන් කරමින් ඒ මාවත ඇසුරු කරන කෙනෙක් බවට පත්වෙනවා. එ බොහෝම වටි නාරථයක් තිය නිතාම ප්‍රයෝජනවත්. ගාතාධරමයක් සැබවින්ම මේ ගාථාව ඉතාම වැදගත් බවට පත් වෙනවා. ඉතින් නිවන් මග තුළ තියෙනවනි විවේකය කියලා කාය විවේක චිත්ත විවේක උපදි විවේක කියලා. මේ කෙලෙස් නැතිකරන මේ මාවතේදී ඒ වැනුත් ලැබෙන ප්‍රතිඵල තියනවා බණභාවනා කිරින් මාදී. ඔය දවසකන් භාවනාකිරීමේ ප්‍රතිඵල මොනවාද කියලා නාගසේනස්වාමින් වහන්සකෙන් මිලිඳු රජතුමා අසා සිටියා. ඒ අවස්ථාව නාගසේනතෙරුන් වදාළ ආයුම් වඩ්ඩේති ආයුස වැඩෙනව බණභාවනා කරනකොට. බලන්දේති කාය බලයයි ඥාන බලයයි වැඩෙනවා. වජ්ජන් පිදහතේ වරද වැහිලා නිවැරදි කෙනෙක් බවට පත් වෙනවා. අයසං අපනේති එක කියන්නේ අයසක් කුණානං එහෙමේවා නැතිවෙලාගෙලි අසසට පත්වෙන ධනය නැත්තං ඒස භහාව නැතිවෙල දනවත් වෙනවා පිරිස නැත්තම් පිරිසැති කෙනෙක්කෙනවා. යසං උපේති උපනේති මිනිසෙකු විසින් ලංකරගත යුතු හැම යසසක් ලාභ සත්කාරයක්ම ලැබෙනවා. අරතින් විනෝදේති ශාසනය කෙරෙහි කිසියම් නොවැල්මක් තිබුණනං එක ස්මුළු මුලින්ම නැතිවෙලා යනවා. රතින් උපදහති. සම්බුද්ධ සාසනය කෙරෙහි ආලය ඇලීම පැහැදීම පැඩිදියුණු වෙනවා. භයන් අපනේ ඇති. මෙලොව පරලොව බිය නැතිවෙලා බිය නැති කෙනෙක් බවට පත්වෙනවා. වේසාරජ්ජන් කරෝති, තමන් විසාරද බවට පත්වෙනවා. බොහෝ මොහොද පවුරු සත්වයක් ඇති කෙනෙක්න. විසාරද කියයන්නේ කිසිවෙකුට යටපත් කරන්න බැරිතරම් පවුරු සත්ත්වයක් ඇතිගෙනෙක් බවට පත්වෙනවා. කෝසජ්ජන් අපනේති කම්මැලිකම නැති වෙනවා කුසීත බව නැතිවෙනවා. බිරියන් අභිජනයේති වීර්ය උපදිනවා සාසනිික දේවල්වලට අවස්්‍ය වීර උපදිනවා ඒ වගේම රාගං අපනේති දෝසං අපනේති මූහං අපනේති මානං අපනේති මේ විදියට රාගදේශ මූහමාන දිට්ටියාදි මේ කෙලෙස් නැති වෙලා යනවා. ඊළඟටිකන ලාබ සත්කාර කීරිති ඉපසංසා උපදිනවා. මේ වගේ අප්‍රමාණනිසංස ලැබෙනවා ඒ විතරක් නෙවෙයි ප්‍රීතිය ප්‍රමෝදය ඉපදිලා සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්කානාාත්ම කියෙන ත්‍රිලක්ෂණය වටහාගන්නටත් පුළුවන් වෙනවා කියනක. උන්වහන්සේ දේශනා කල්ල තියෙනවා අන්තිමට සබ්බසාම්ඥන් දේති මගපලනිවන් සියල්ල ලබාගණ්ඩ පුළුවන් වෙනවා. මේ තමයි බණවාස තිස්සතෙරුන් වහන්සගේ කතාව. අධදවසේ මියුතුම් සද්ධර්මසාගර සදහම් කතිකාවතොස්සේ. පැවිදිී උභය පක්ෂයටම වඩා හරවත් විශේෂීෙන් දැනකා ගතයුතු තින කියා ගත යුතු දහම්කාරණා ආරාශියක් අපේවිෙනොත්ස්වාමීන් වහන්සේ එනැහැර දක්වන්නට පැහැදිලිකට වදාරන්නටයදනක් ගිහිජීවිතය වගේම පැවිදි ජීවිතය අර්ථ සම්පන්නව. මෙලෝ පරලෝ භහාාර්ථ සිද්ධිය පිණිස ගත කළ ුත් එකසේදකන කාරණාවන් තතාගත බුද්ධ වච්චනය ඔස්සේ ැලිට වදාරන්නට දුනාා අද දවසේ මේ උතුම් සද්ධර්මසාගර සදහම් කතිකාවහි දහම් කාරණාවන් පැහැදිලිකට වදාරන්නට වැඩමවා වදාලේ බියගම කොට්ටුන්න කල්්‍යයානිමාවතේ දමදස්සී බෞද්ධමධ්‍යස්ථාන දීශ්වර ත්‍රිපිට කාචාරය සද්ධර්මාචරී අවසරයි පූජනය අදළොස්සල උදත දිීරස්වාමීන් වහන්සේ උන්වහන්සේ හටත් මේ උතුම් ධර්මදාන මේ කුසලය ධර්මාණු සාාසනාමය කුසලේ එකසේම අනුමෝදන් විත්වා නිදුක්ව නිරෝගීව බොහෝ කල්ලෝ සසුන් වැඩවඩන්නට මේී උතුම් කුසලේද එකසේම හීතුවීවා ප්‍රාර්ථනාවද ඇතිව උනයානුමෝදනාවන් සිදුකරමු. එවගේ මද දවසේ මේ උතුම් සද්ධර්මසාගර සදහම් කතිකාව සඳහා සුපින්වත් දායිකත්තේ දරුණු ලබන්නේ සයිප්‍ර සිහි සේවය කරනු ලබන උදයංගනී සමර් වික්‍රම මැතිනය ප්‍රධාන පින්වත් හැම දෙනා විසින්. ඇතුමේට පුුණානමෝදාවන් සිදු කරන්නට හතුමේ නමින් වර්ග පරපුරේමිය පරලෝගිය සිරු ඥාතති හිතායිශේෙන්ට පුුණ ානමෝදනාවන් සිදුකිරීම පිණිස අපගේ පිනස්වාමීන් වහන්සේටිකාම ෞරෙන් ආරාධනා කොට සිටිනවා. පිවත් හෑම දෙෙන හටත් මේ උතුම් ධර්මදානමය කුසලය මෙලවය හපත සැනසිල්ල පිණිස සසර හිස්සුව පත් බව බුද්ධහා දී උතුමාන් නිවී සැසී පැමිණි වැඩි. උතුම් නිවනින් සැනසීම පිණසම එකසේ මෙහේතුවේ වාකින් ප්‍රාර්්ථනාවද සගින්. මදනනාටම තුරුවන් සරණින් විදුකමි රෝගීස්ුව චරිරචීිවනය වේපායි. ඉතාමත්ම සද්දහාවෙන් ඉතාමත්ම ගෞරවයෙන් අදදාය කත්වය දරමින් කටයුතු කළේ සයිපස්සි පදිංචි සයිපස්සි සේවය කරන උදයාංගනී සමරවික්‍රම මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා දෙදස් විසි දෙකේ ජුලි දාහතරවනදින උපන්දිනය සමරණ උදයාංගනී සමරවික්‍රමට පිං ලබාගෙන දීර්ගායුස ප්‍රාර්ථනා කර ගැනීමට සිහිකල්පනවැතුව ඉතාමොහොඳින් ජීවත්වීමටත් මරණින් මතු සුගතියක ඉපදීමටත් ප්‍රාර්ථනා කරනවා සෙත්් ප්‍රාර්ථනා කරන පරිද්දෙන්ම උදයාංගනී වික්‍ර සමරවික්‍රම මහත්මිය නිදුක්වේවා නීරෝගීවේවා සුවපත්වේවා දිර්ගායුසලබේවා සිහිකල්පනාව ප්‍රාර්ථනීය පරිද්දෙන්ම වර්ධනය වේවා මරණින් මතුත් උපදින සෑම ජීවිතයක්ම සුගතිගාමී වේවා කියල අපි ආසිංසනය කරනවා ඒ වගේම සෙත්පතනවා ශ්‍රී ලංකාදීපයේ වැඩසිටින සියලුම ස්වාමින් වහන්සෙලටත්. බුද්ධ සාසනයට සේභය කරණුන් වහන්සේලාට නිදුක් නිරෝගි සුව දිගාසිරි ලැබේවා කියලා. ඒවගේම කේ ඒ චන්ද්‍රාවතී මැණියන් පදාන සංසාරගත ිය පරලොවගිය සියලු ඥාතීන්ට මේ පින් අත්පත්වේවා පරලෝක ජීවිත වාසනාවන්තවේවා, සැප බහුලවේවා සසරසුව පත්වේවා. ඒ මවතුමිය පදහන ඥාතීන්ට නිවන් පිණිසවේවා කියල පින් අනුමෝදං කරනවා. අවසාන වසයෙන් බුද්ධාදී රත්නත්‍රියයා සිර්වාද බලයෙන් දෙවියන්ගේ ආරක්ෂා රැකවරන බලයිෙන්. දායකත්වේ දරන පින්වත් මහත්මියටත් ඒ පවුලේ හැම දෙනාටමත්. බනෑසූ සැමටස්වාමින් වහන්සලටත් බෞද්්‍යාමාධ්‍යජාලයේ සභහපති ගෞරවනීය. බොරලන්දේ වජරඥාන ස්වාමින් වහන්සේ ප්‍රදන සෑම දෙනාටමත්. මේ පින් අත්වේවා සියලු දෙනාටමිලොව ආජුුවරණ සැප බල ප්‍රඥා වැඩේවා. ඒ වගේම මේ ජීවිතය තුළ සද්ධහාසීල හිරි ඔතප බහුස්ෘත වීරය ප්‍රඥා කියන සප්තවිද ගුණධර්මදි වුණු කරගන්නටත් ලබේවා. සංසාරගමනේදී ඉනරකතිරිසන් ප්‍රේතා සුර කියන සතරපාදුකින් අත්මිදේවා. සුගති සංඛ්‍යාත වාසනාවන්ත සැපබහුල ජීවිත පෙලක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකම කල්්‍යයාන මිත්‍ර සම්පත්තිය, යෝනිසෝ මනසිකාරය ධර්මානු ධර්ම ප්‍රතිපදාව මේ ගුණ පිළිවෙත් මුණ ගැසේවා. ඉතාමික්මංජී විතයක බුද්ධාදී මහෝත්තමයන් නිවීසනස, පැමිණ වදාළ සාන්තිලක්සන් නිර්වාණ දාතු අවබෝධ කරගන්නට මේ පිංහේතුවාසනාවේවා. ආකාසට්ටා චබුම් මට්ටා දේවානාගා මහිද්ධිකා, පු්ඥන්තං අනුමෝදිත්වා චිරන්්ඩක්කන්තුලෝක සාසනං චිරංරක්කන්තු දේසනං චිරංරක්හන්තු මං පරංපී හැම දෙනාටමුතුම් තෙරුවන්සරණලැබේ